නාගදීප විහාරේ බලන්න. ඉතින් මේ අපි යන පාරේ ඒ දූපතේ නම තමයි කුරිකඩුවාන් කියන දූපතේ. ඉස්සරහට ඕගලන්ට මං ඇහෙන්න සලස්සන්නම් අපි වෙක්කන්ගේ ගයිඩ් අපිට කොහොමද මේ අයිලන්ඩ්ස් හත ගැන පැහැදිලි කරන්න කියලා. ඉතින් ඕගලන්ට මේ යන පාර දෙපැත්ත පේනවා ඇති මාරම ලස්සන එක දිගට किलोमीटर गाना एक कम विधि है तो मैं पारती है ने ये वाक्य में देखते थे ने तानी करे इसो खालपु मैं अभी दें खादा ने मंडतियो किये ने पैक्ट तय आने हिंग हिंग तमाए नाइन तियो किये ने दोपत्ते तय आने आओने मंडतियो हाँ नाइन तियो हाँ पुंगुड तियो Anala Dev, Nadan Dev, and Kacha Dev, one more Dev. ඉතින් ඔය කියපු islands ටික තමයි අපනේ තියන්නේ. අපිට යන්න බැරි වුණ islands දෙක තමයි Kait සහ Delf කියන. ඉතින් අපි දැන් ওই නාගදීප විහාරයට යන්න ඒ නයිනතිව් කියන island එකට යන්න බෝට්ටුව ගන්න තමයි දැන් මේ පාරට දාන්නේ. ඉතින් අනිවාර්යෙන් මේකට බෝට්ටුවක් ගන්නම ඕනේ. සිම්බලන් ඒ යන පාරත් එක දිගට එකම වගේ මාරම ලස්සනයි නිකන් භාවනා කරන්න පුළුවන් තරක් ඇත්තටම කිව්වොත් මාරම ලස්සන අනිවාර්යෙන්ම යාළුවනේ ගිහිල්ලා බලන්නම වටින තැනක්. ඉතින් අපි මේ විදිහට ගියන්නේ අපේ බෝට්ටුව ගන්න. ඕගොල්ලෝ නාගදීපේ වඳින්න එනවනම් ඉතින් මේ තියෙන්නේ බෝට්ටු යන වෙලාවල් තමයි ඒගොල්ලන්ගේ ටයිම් ටේබල් එක. අපිත් ගිහිල්ලා විනාඩි 10ක් විතර හිටියා. බෝට්ටුවක් එනකන් ඉතින් මේ තමයි ඒගොල්ලන්ගේ වේටින් ඒරියා එක. අපි යනකොට නම් පොඩ්ඩක් රස් නැහැ. අවුව වැටලා හොඳටම තිබ්බේ. අද එච්චර බිසි නෑ කිව්වම නමුත් ෆ්‍රයිඩේ දවස් වලට කියන අපේ අර කොළඹ බස් වගේ තමයිලු මෙතන මාර විදිහට බිසිලු. මොකද කෝවිල තියෙන නිසා. ඒ කෝවිල ඒගොල්ලන්ගේ සිකුරාද දවසට වැඩම් පිදුම් කරන වතාවත් වැඩිලු. ඒ නිසා තමයි එච්චර ඒගොල්ලෝ බිසි වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ මේ ආපු එක මේකෙන් කට්ටිය බැස්සහම තමයි අපි ඊළඟට ගොඩ වෙන්න තියෙන්නේ. ඊයේ දැක්කේ කියන කෙන 80යි. उठे पल्टी का दिन अर कल लगा सात उधर पूरू अरे अरे ककुलती आगे पैसा अरे 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 बागे ना पाया ඉතින් මේ විදිහට තමයි බෝට්ටු ඇතුළේ තියන්නේ පැක් වෙලා ඉතින් තනිකර තියන්නේ මේ අමාරුයි ඇතුලේ යනකොට මට නම් සිසි කියනින්ද ටිකක් අමාරුයි උනන මම ගණන් ගත්තේ නැහැ මම කතා කර කර ගියා ඉතින් විනාඩි 15ක 20ක වගේ දුරක් මට මතක විදිහට තිබ්බේ මේ ෂේප් ඉතින් වෙනත් එක්ස්පීරියන්ස් එකක් मेतन हरी निष्कलंक मेतन तीन බුදුරජාණන් වහන්සේ ඒ වැඩමක් වෙල කරපු වෙලාවේ දහම් දේශනා කරපු විදිහ චිත්‍රයකට ගොඩනංවලා ඒ වගේම තමයි මේ නාගදීප විහාරය කියන්නේ ගෞතම මහා බුද්ධ ශාසනය ලංකාවේ තිබ්බ තුන්වන මහා ධාතු සෑය
පළවෙනි ධාතු සෑය තිබිලා තියෙන තිරියායේ ඒක ශාරීරික ධාතු සෑයක් ඒ වගේම දෙවෙනි ධාතු සෑය මහියංගනේ තිබිලා තියෙනවා ඒ වගේම තමයි මේ ධාතු සෑය පාරිභෝගික ධාතු සෑයක් ලෙසද ඉතිහාසයේ හඳුන්වනවා අසූ කෝටියක් දිව්‍ය නාගයන් පිරිවරාගෙන යුද්ධයකට ලෑස්ති වන චුලෝදර මහෝදර කියන රජවරුන් දමනය කරන්න තමයි එජනන් වහන්සේගේ ලංකා ගමනය දෙවනි වරටත් සිදු වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ චුල්ලෝදර සහ මහෝදර යුද්ධයට පැටලිලා තියෙන්නේ මැණික් පුටුවක්. අවසානයේ බුදුරජාණන් වහන්සේගේ දහම් ඇසුවට පස්සේ ඔවුන් දෙදෙනා බුදුරජාණන් වහන්සේට මේ මැණික් පුටුව පූජා කරනවා. ඊට පස්සේ ඒ මැණික් පුටුවෙහි වැඩහෙන බුදුහාමුදුරෝ බුදුගුණ පිහිටලා පුණ්‍ය භූමියක් බවට පත් කරනවා. ඕක තමයි නාගදීපේ ඉතිහාස කතාව. මොගලන්ට දැන් කවුරු හරි ගිහිල්ලා නැත්නම් දැකලා නැත්නම් දැක ගන්න පුළුවන් නාගදීප විහාරය කොහොමද ලිස් වෙන්නේ කියලා. මැඩම් හොරෙන් කඩපු බෑග් නැලි කන්නකො හොරෙන් කඩපුවා. මම කන්න මැඩම් මේ පාර අම්මුණ මහත්තයා ලබනාත්මෙන් තම්බු වෙනවා.
හොරෙන් කඩපු බෙහෙත් නේ. උඹලා හොරෙන් කඩලා මේ ලබනක් නේ හම්බෙනවද? දැන් මේ නාගදීප විහාරයේ වැඳ පුදාගෙන ඉවර වෙලා නාග පූෂාණී අම්මන් කෝවිලට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඒකත් ගොඩාක් ප්‍රසිද්ධ කෝවිලක් එතන තියෙන. මේකේ ඉතිහාසයත් නාගදීප විහාරයේ ඉතිහාසය හා සමානව ඒහා දුරට ඇදෙනවා. ඉතින් මේ කෝවිල ගැන කතා කරොත් ජූලි මාසවල දින 16ක මහෝස්තවම් උත්සවය කියන උත්සවය පවත්වන්න ලක්ෂයකට වැඩි පිරිසක් මේ කෝවිල් භූමියට එනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ඒ කාලෙට අර මං ආපු බෝට්ටුව තියෙන්නේ. එන්නේ බෝට්ටු 10ක් 15ක් විතර වැඩ කරනවලු. මොකද ඒ තරම් සෙනගක් එන නිසා. මේ කෝවිල් වල ඒගොල්ල ප්‍රතිසංස්කරණ කටයුතු කරද්දී, කියන්නේ මේ වලුත් වැඩියා කටයුතු කරද්දී මේ රූපවල ඇස් වහලලු තියෙන්නේ. මන්ද මට හරියට මේකේ අර්ථය දන්නේ නැහැ. නමුත් අපි ඒක ඇස් දෙකටම දැක්ක, අපි කියන විතරනේ අහලා තිබ්බේ. ඉතින් මේ පාර ඇස් දෙකටම දැක්ක මේ හැම ෆිල්ම් එකම ඇස් ගැට ගහලා තමයි තිබ්බේ, කියන්නේ වහලා තිබ්බේ. මේ ගැන විස්තරයක් මේ රාතන් වහන්සේලා ඇරනම තපුවත් වෙලා ඒ රාතන් වහන්සේලා බස්මාව ශේෂ තමයි මේ තැන්පත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ සංගමිත් අතිරණිය අපේ ලංකාවට වැඩම කරානේ භික්ෂුණී ශාසනය පිටවන්නේ. ඒ වැඩම කරන ගමනේදී සංගමිත් අතිරණිය ජයසිරි මහ බෝධි මහාන්තුරි ගුතන තමයි දඟවල වක්මේ මේ ලංකා දිවිරය ඇතුළු වුණේ. අදලා සංගමිත් අතිරණිය අනුරාධපුරේ දක්වා ගමන් කරා. ඒ ගමනේදී රාතන් වහන්සේලා ඇරනමක් වැඩම කරලා තියෙනවා. රහතන් වහන්සේලා හැට නම් වැඩ වාසය කරලා තියෙන මේ යාපනාර්ථ දිවියේ දින පුන්තුඩි දිව කියලා දූපතක්. ඒක තියෙන්නේ කයිට්ස් පාරේ. ඒ දූපතේ තමයි වැඩ වාසය කරලා තියෙන්නේ. ඒ කාලේ මේ යාපනාර්ථ දිවියේ පාලනය කරලා තියෙන්නේ සංගිලි කියලා රජකෙනා. ඒ රජතුමා ද්‍රවිඩ එක්කෙනෙක්. එයාගෙන් ගොඩක් කරදර හිරියල වෙලා තිනවා මේ රහතන් වහන්සේලාට. ඊට පස්සේ මේ රහතන් වහන්සේලා නැවත ඉන්දියාවට යන්න තීරණය කරලා මේ ගමන් මාර්ගයේ තමයි ඇවිල්ලා තියෙන්නේ මේ කන්දරොඩේ කඩිකුල කියන මේ ස්ථානය. ඒකට හිටපු ගම් වාසීන් මේ රහතන් වහන්සේලාට දානයක් සූදානම් කරලා පිළිගන්නලා තිනවා. ඒ දානේ තිබිලා තිනවා හතු යාඥන බිම්මල් මාම. ඒ විසවල මේ රාතන් වංශල 69 මේ ස්ථානේ අපවත් කරලා තිබෙනවා. ඒ අපවත් වුණ රාතන් වංශල 69 බස්මාවශේෂ තමයි මේ තැන්පත් කරන්න තිබෙන්නේ. අනිත් පැත්තකට ගත්තම තමයි බුදුරජාණන් වහන්සේ මේ ස්ථානේ විවේකසුවෙන් ඉතිහා කියලා සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ නාගදීපේට වැඩි අතුල්ලෝදර මහෝදර නාරජුන් දෙන්නයි සරණේද. ඒ සමතේකටපත් කරලා බුදුරජාණන් වහන්සේ විවේක කරන් තියෙන්නේ මේ කින්නේ. ඒ තමයි මේකේ දෙන වැදගත්. ඒ බුදුරජාණන් වහන්සේ වැඩි පිණිමක් ඒ වගේම රාතන් වංශල 69 අපවත් වෙලා ඒ රාතන් වංශල බස්මාවශේෂ තැන්පත් කරලා තිබෙනවා. යුද්ධ කාලේ කොහොමද මේ පැත්ත තියෙන්නේ? මේ වට මොකුත් කරලා නැහැ. ඔව්. ආරක්ෂා කරනවා.